සමයක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හල්ලෙලුයා, හල්ලෙලුයා, හල්ලෙලුයා. උත්තරුණ සුදෝ ස්වාමීන් වහන්සේගේ ජීවිත අත්දැකීමට ඇතුළු වෙන ලස්සන කාල පරිච්ඡේදය. අපේ සුදෝ ස්වාමීන් වහන්සේ දුක් විඳ විතරක් නෙමෙයි, මරුණා පමණක් නෙමෙයි, ජීවිතයේ උච්ච ස්ථානයට ගිහිල්ලා උන්වහන්සේ තෙදිනකට පස්සේ උත්තාන වෙච්ච ඒ ලස්සන අත්දැකීම. පාස්කෝ අභිරහස හරහා සුදෝ ස්වාමීන් වහන්සේ හරි ලස්සන ජීවිත අත්දැකීමක් තමයි අපිට දුන්නේ. උන්වහන්සේගේ දේශනාව ඇවිල්ලා මගේ රත්තරන් දුවේ පුතේ මේක තමයි ජීවිතයේ යථාර්ථය කියන එක. දුක් විඳීම, මරණය, උත්තානිය කියන එක අපේ ජීවිතේ හැමදාම එකම වගේ අත්දැකීම. හැමදාම දුක් විඳිනවා විතරක් වෙනවනම් නිකන් ඒකාකාරී ප්‍රස්ථාරයක් වෙනවා. හැමදාම සතුටින් ඉන්නවනම් සතුට කියන එකේ ඒ ගැඹුර මීනින් එක තේරුම අපිට දැනෙන්නේ නැතුව යනවා. ඒකත් නිකන් එක්තරා සම රේඛාවකට සීමා වෙනවා. එහෙමත් නැත්නම් හැමදාම උත්තාන වෙච්ච ඒ අත්දැකීමක් අපිට අපේ ජීවිතේ ලැබෙනකොට උත්තානිය කියන එක ඇත්තම අත්දකින්න ලැබෙන්නේ නැහැ. මරණය දුක් විඳීම තිබුණ නැත්තම් ඒ දෙකෙන් තමයි උත්තානිය කියන එක හිස්මතු වෙලා එන්නේ, හිස ඔසවන්නේ. ඉතින් රත්තරන් අම්මදාති දුවේපුතේ අපේ ජීවිතේ අර්ථය එහෙමනම් දුක් විඳීම, මරණය, උත්තානිය මෙන්න මේ දේවල් හරි ලස්සනට මුසු වෙලා අපේ ජීවිතය තුළ යනවා. අපේ ජීවිතය තුළ ලස්සන ෆ්ලේවර් එකක් ඇති වෙලා යනවා. ඉතින් එහෙනම් අපි දුක් විඳින ජනතාවක් විතරක් නෙමෙයි, මැරි මැරි ඉපදෙන ජනතාවක් විතරක් නෙමෙයි, අපේ ව්‍යාපාර හරහා, අපේ සම්බන්ධතා හරහා, අපේ ආගමික ජීවිතය හරහා, අපේ අධ්‍යාත්මිකත්වය හරහා, මේ හැම දෙයක් හරහාම අපි මැරි මැරි ජීවත් වෙන පිරිසක් පමණක් නෙමෙයි. එහෙනම් අපි උත්තානේ අත්දැකීම, ප්‍රීතිය අත්දැකීම, සතුටේ අත්දැකීම කියන එක ජීවත් කරවන පිරිසක්. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ කාල පරිච්ඡේදය සුදෝ ස්වාමීන් වහන්සේ අපිට වරප්‍රසාදයක් හැදිලා දීලා තියෙන්නේ. අපි දන්නවා පුංචි උදාහරණයකට මෙන්න මෙහෙම දෙයක් ගත්තොත් ඔබ ගැරඬියෝ දැකලා තියෙනවද? රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අනිවාර්යයෙන්ම ගැරඬියෝ දැකලා ඇති. ගැරඬි මරලා පව ගන්න එපයි කියලා කියන්නේ නේ, පව පුරව ගන්න එපයි කියන්නේ අනේ අහිංසක සතේ. මෙන්න මේ ගැරඬියගේ හැව අපි දකිනවා නිරන්තරයෙන්ම. මේ ගැරඬියගේ හැම ඔය එක එක තැන්වල, වත්තේ එක එක තැන්වල වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා කැලය වගේ දින ප්‍රදේශවල මේ හැව ගිහින් තියෙනට පුළුවන්. මෙන්න මේ හැව ගියාම ඒ ගැරඬියගේ හරි ස්මූත් භාවයක් ඒ ගැරඬියට ඇති වෙනවා උඩ හැව ඒක ගියාට පස්සේ. ඒ වගේ අම්මේ තාත්තේ දුවේපතේ අපේ ජීවිතය රළු කරන අත්දැකීම්, අපේ ජීවිතය අපිට එපා කරන අත්දැකීම්, පිපාසිත අත්දැකීම්, නොයිකුත් නොයිකුත් තෙහෙට්ටු කරන අත්දැකීම්, කලකිරිච්ච අත්දැකීම්, මෙන්න මේ දේවල් හරහා අපේ ජීවිතය තුළ අපි ගිහිල්ලා තියෙනවා. ඉදිරිය යන්නත් පුළුවන්. නමුත් අපි අනිවාර්යයෙන්ම හරි නෑ මේ සතා වගේ. ඒ වගේම තමයි සමාජයේ ඉන්න නොයිකුත් මේ පාස්කු අභිරහස ජීවත් කරවන ශ්‍රේෂ්ඨ පුද්ගලය සමාජයේ ඉන්නවා. මෙන්න මේ වගේ අය දිහා බලලා, සත්ව ලෝකෙ දිහා බලලා ඊට ඔබට ගිය ඒ ඉහළ අත්දැකීම ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දිහා බලලා එහෙනම් අපි නිරන්තරයෙන්ම ලස්සන නැවුම් බවකින් යුතු ලස්සන අත්දැකීමක් අපි ජීවත් කරමු. පාස්කුවේ ඒ අත්දැකීම, ඒ රසය අපි හැමදාම ජීවත් කරවමු. දුක් විඳට මැරු මැරි ඉපදුනට කරදර වෙන්න එපා. උත්තානිය ළඟ ළඟ වෙනවා. ඔබ සියලු දෙනාටම නැවත වතාවක් උත්තාන වූ සවිඳුන්ගේ පිහිට ලැබේවා.